ආයිබෝවන් වාහනවලට ආදරය කරන ඔයාලා හැම දෙනෙක්ම අදත් යොත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ වාහන මාකට් එකේ කවදාවත් ගන්න හොඳ නැති වාහන බ්‍රෑන්ඩ්ස් කීපයක් ගැන. ඇයි මම මේ වාහන බ්‍රෑන්ඩ්ස් ඔයාලට මිලදී ගන්න එපා කියන්නේ? අංක 1. පළවෙනිම කාරණය තමයි මම මේ කියන වාහන බ්‍රෑන්ඩ්ස් ගැන මිනිස්සුන්ට බ්‍රෑන්ඩ් අවේයර්නස් එකක් නැහැ. ඒ වගේම සමහරක් විට ඔයා වුණත් අද මේ වීඩියෝ එකෙන් තමයි මේ වාහන බ්‍රෑන්ඩ්ස් මොනවාද කියලා දැනගන්නව ඇත්තේ. සමහරක් විට ඔයා වුණත් මීට කලින් මේ බ්‍රෑන්ඩ්ස් ගැන අහලා නැතුව ඇති. ඒ වගේම කලින් වීඩියෝ එකදී මෙතන තියෙන එක බ්‍රෑන්ඩ් එකක් ගැන මම මෙන්ෂන් කරා සහ ඒ වාහන ගන්න කියලා රෙකමන්ඩ් කරා. මොකද 2024 අවුරුද්ද වෙන්න කලින් ඒ වාහනේ ඒ තිබිච්ච ප්‍රයිස් එකත් එක්ක අවුලක් නැහැ. හැබැයි දැන් ප්‍රයිස් එකත් වැඩි වෙලා තියෙන හින්දා තමයි මේ ලිස්ට් එකට මම ඒ බ්‍රෑන්ඩ් එකත් එකතු කරේ. කොහොම හරි ලංකාවේ වාහන මාකට් එකේ මේ තියෙන වාහන වලට හොඳ බ්‍රෑන්ඩ් අවේයර්නස් එකක් නැහැ. ඒ වගේම අමතර කොටස් මිලදී ගන්න ගියාම අපිට ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන සමහරක් වාහන වලට ඕතරයිස් ඩීලර් කෙනෙක් නැහැ. ඕතරයිස් ඩීලර් කෙනෙක් නැහැ කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් ඕගොල්ලෝ දන්නවා Mercedes Benz. Mercedes Benz වාහන ලංකාවට එක එක කට්ටිය ගෙන්නවා. එක එක කට්ටිය ගෙන්නවා කියන්නේ ඩීමෝ ලංකා තමයි Mercedes ලගේ ඕතරයිස් ඩීලර්. එතකොට Mercedes වාහන ඩීමෝ එකෙන් වගේම වෙන කට්ටියත් ගෙන්නනවා. හැබැයි Mercedes වාහන වලට වෙනම වටිනාකමක් තියෙනවා ඩීමෝ එක හරහා මේන්ටේන් කරනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා Toyota වාහන. Toyota වාහන ගේන්නේ Toyota ලංකා එකෙන්. එතකොට ඕතරයිස් ඩීලර් කෙනෙක් ඉන්නවා. එයා හරහා වාහනයක් ගෙන්නුවට පස්සේ එයා හරහා වාහනේ නඩත්තු කරාම මේන්ටේන් කරාම ඒ වාහන වලට වෙනම වටිනාකමක් වැලුවෙයා කැඩෙනවා. ඉතින් ඇත්තටම වාහනේ නිෂ්පාදකයාම මේ වාහනේ නඩත්තු කිරීම කරනවා කියන්නේ හරියට නඩත්තු වෙනවා කියන මතයක් සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඕක හරි වැරදි කියලා මිනිස්සු තර්ක කරත් අපිට බහුතර මතයට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙ හින්දා ඕතරයිස් ඩීලර් කෙනෙක් ඉන්නවා කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ විශ්වාසයක් තියෙනවා මේ වාහනේ ගත්තට බය වෙන දෙයක් නැහැ කියලා. ඉතින් මම අද මේ රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ්ස් වලට ඕතරයිස් ඩීලර් කෙනෙක් නැති හින්දාම ඕගොල්ලොන්ට මෙලදී ගන්න එපා කියලා කියන්නේ සිද්ධ වෙනවා. මොකද ගන්න අමාරුයි. ඉතින් ඒ වගේම තමයි මේ වාහන වල තියෙන තවත් ඉෂුව එකක් තමයි මේ වාහන කැඩුනොත් රෙපෙයා කරන්න හරි අමාරුයි. ගොඩක් වෙලාවට අපේ ගෙදරත් මේ එක බ්‍රෑන්ඩ් එක වාහනයක් තිබ්බා. ඉතින් මෙතනදී වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ වාහනෙට අමතර කොටස් නැහැ. හොයාගන්න බෑ. අමතර කොටස් නැති වුණාට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ Toyota හරි වෙන වාහනයක එන්ජින් එකක් ගලවලා මේක එන්ජින් එකට තියෙන මොකද වාහනේ දුවන්න විදියක් නැතුව එක තැන තියෙනවට වඩා එහෙම තියලා හරි දුවා ගන්න තමයි මිනිස්සු බලන්නේ. ඉතින් මේ වෙනකොට මේ මාකට් එකේ තියෙන ගොඩක් වාහනවල බොඩි එක සහ අනිකුත් දේවල් ඒ බ්‍රෑන්ඩ් එකේ නම් වලින් තියෙනවා. හැබැයි එන්ජින් එක හැම ගොඩක් වෙලාවට වෙනත් වාහනයක එන්ජින් එකක් මේ වාහන වලට තියලායි තියෙන්නේ. ඒකත් එක හේතුවක් මම මේ වාහන ඕගොල්ලොන්ට මිලදී ගන්න එපා කියන. ඒ වගේම තමයි මේ වාහන වල ගොඩක් වෙලාවට පෙනුම ලස්සන සහ අමුතු ලුක් එකක් තිබ්බ වුණාට මේ වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාවය වගේ දේවල් අඩුයි. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන මම මෙතෙන්දී ඔයාලට කතා කරන්න බහුතරයක් බ්‍රෑන්ඩ්ස් වල කතා කරන්නේ. මොකද මේ දවස්වල ආර්ථිකයේ අපි අමාරුවෙන් දුවන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාවය අවශ්‍ය නැහැ කියලා. හැබැයි ගොඩක් අයට මේ දවස්වල ඉන්ධන කාර්යක්ෂමතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වාහනයක් ඕගොල්ලොන්ට ගොඩක් වෙලාවට මාකට් එකේ ටිකක් අඩුවට සාධාරණ මුදලකට ගන්න පුළුවන් නම් මම රෙකමන්ඩ් කරනවා. කමක් නැහැ, ඉතින් පාඩුවක් වුණත් ගන්න කියලා. හැබැයි මේ වාහනත් දැන් වෙබ්සයිට් වල ගොඩක් වැඩි ගානට අලෙවි කරන්න දාලා තියෙනවා. අන්න ඒකත් ප්‍රධාන හේතුවක් මම ප්‍රසිද්ධියම මේ වගේ බ්‍රෑන්ඩ්ස් වලට යන්න එපා කියලා ඕගොල්ලොන්ට කියන්න. අංක 1. ඩේව්. මේ වෙනකොට ඩේව් කම්පැනි එක නැහැ. ඉතින් ලංකාවේ ඩීලර් කෙනෙක් නැහැ, කවුරුත් නැහැ. මේ වාහන හොය තියෙනවා විතරයි. ඉතින් කොහෙන් කොහෙන් හරි අමතර කොටස් නම් හොයලා අමුණලා, ඒ කියන්නේ කොළඹ ඉන්නවා නම් පංචිගාවත්තට ගිහිල්ලා ඊළඟට දෙල්කඳ පැත්තට ගිහිල්ලා එහෙම හොයාගන්න පුළුවන්. කුරුණෑගලත් ඇති. මම කුරුණෑගල ගැන නම් දන්නේ නැහැ. හැබැයි දෙල්කඳ පංචිගාවත්ත පැත්තේ ඇවිද්දොත් බැරිකමක් නැහැ හොයාගන්න. හරි අමාරුයි හොයාගන්න පුළුවන්. ඉතින් ඩේව් කියන බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ ඩේව් රේස්, ඊළඟට නපීරා, ඊළඟට ඔය වගේ වාහන බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් හැම එකම වාහනවල තියෙන පොදු ඉෂු ටික මම අර මුලින් මෙන්ෂන් කරපු දේවල් තියෙනවා. මේ වාහන ගොඩක් ලස්සනයි. ඉතින් ලස්සන හින්දා රැවටුනොත් ඕගොල්ලන්ට මේ වාහන විකුණද්දී ලොකු ලොස් එකක් වෙනවා, ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒකින්ද කවදාවත් මේ වගේ බ්‍රෑන්ඩ් එකට යන්න එපා. මේ කාලේ වටින්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඇත්තටම අපේ ගෙදරත් ඩේව් කා එකක් තිබ්බා. අපේ ගෙදර තිබිච්ච කා එකේ එන්ජින් එක තිබ්බේ Toyota Nova van එක එන්ජින් එකක්. කායක ඩීසල් කරලා තිබි, පෙට්‍රල් කායකක් ඩීසල් කරලා ඒ විදිහට තමයි වාහනේ පාවිච්චි කරේ. ඉතින් ඔය වගේ වුණාට පස්සේ හරි කතන්දර වාහනවල ඒ දැන් පෙට්‍රල් වාහනයක් ඩීසල් කරන්න ඇත්ති ඒකේ
කන්වර්ට් කරන එක හරියට කරන්න ඕනේ. එහෙම කරොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ වාහනේ ලෙඩ දෙනවා, එකේ කැඩෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපේ ගෙදර තිබිච්ච කාර් එක ඇත්තටම ඩීසල් පෙට්‍රල් කාර් එකක් ඩීසල් කරලා තිබ්බ වුණාට වාහනේ එහෙම ප්‍රශ්න නම් ආවේ නැහැ. අපි නම් පාවිච්චි කරා හොඳට. ඒකින් තමයි මම කලින් වීඩියෝ එක රෙකමන්ඩ් කරේ. එහෙම තිබ්බත් අඩු ගානකට ගන්න තියෙනවා ගන්න කියලා. හැබැයි දැන් මාකට් එකේ මේ ඩේ වාහන වල ගොඩාක් ලොකු ගණන් කියලා වෙබ්සයිට් වල දාලා තිනවා. ඒකින් ද ඒ වගේ බ්‍රෑන්ඩ් එකට ගියොත් ගන්න ලේසි දෙන්න වෙන්නේ නැහැ. සදහටම ඔබ මගේ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකින් ද ලස්සන්ට රැවටෙන්න එපා. ඊළඟට ඔපෙල් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලන්ට වෙබ්සයිට් වල දැක්කන්න පුළුවන් වෙයි මේ ඔපෙල් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම අපේ ගෙදර නම් තිබිලා නැහැ. හැබැයි මම දැකලා තියෙනවා අපේ අසල්වැසි නිවුස් එක මේ ජාතිය වාහනයක් ගෙනල්ලා හැමදාම නවත්තලා තල්ලු කරලා ඔහේ තියෙනවා. සහ මම ගොඩාක් දැකලා තියෙනවා මේ වාහන වලට අමතර කොටස් හොවා ගන්න බැරුව, දුවා ගන්න බැරුව නවත්තලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පාරේ ධාවනය කරන වාහනත් හරි අඩුවෙන් තියෙන්නේ. ඉතින් මේ වාහන ගත්ත අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. මේ ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල වාහන. ඉතින් එහෙම තමයි. දැන් අපිත් ඒ වාහන අරන් අපි දෙද්දිත් අපිත් පාඩුවට තමයි දුන්නේ ආයි. ඉතින් ඒකින මතක තියාගන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් වලට යන්න එපා. මොකද හරි අමාරුයි. කියන්නේ මේ ආර්ථික අපහසුතාව තියෙන කාලෙක වාහනේ නෑ බෑ කරගන්න කියලා කවදාවත් කාගේ හරි බොරුවට අහු වෙලා ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න එපා. ඊළඟට ෆෝටෝන්. ෆෝටෝන් කියන එකයි ප්‍රෝටෝන් කියන එකයි බ්‍රෑන්ඩ්ස් දෙක ලංකාවේ ගොඩක් කට්ටිය පටලව ගන්නවා. ප්‍රෝටෝන් කියන්නේ මලේෂියන් කම්පැනි එකක්. ප්‍රෝටෝන් වීරා, ප්‍රෝටෝන් ජෙන්ටු ඔය වගේ වාහන ගොඩක් ප්‍රෝටෝන් කම්පැනිගෙන් මැනුෆැක්චර් කරනවා. ෆෝටෝන් එක්ක ප්‍රෝටෝන් FP, හරිද? ප්‍රෝටෝන් එක්ක ෆෝටෝන් කම්පෙයර් කරොත් ප්‍රෝටෝන් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රෝටෝන් වීරා, ඊළඟට ප්‍රෝටෝන් ජෙන්ටු, වජා ඔය වගේ කාස් හදන ඒ මලේෂියන් කම්පැනි එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ඒගොල්ලොන්ගේ වාහන හදන්නේ කවුරු හරි ජපාන් සමාගමක හදපු වාහනයකට සමගාමීවයි. උදාහරණයක් විදිහට ප්‍රෝටෝන් වීර එක හදන්නේ මිත්සුබිෂි ලාන්සර් වලට. ඒ වාහනේ පාර්ට්ස් ගොඩක් අරකට ගැලපෙනවා. ඊළඟට ජෙන්ටු එක හදන්නේ මැස්ඩා එක්සෙලා නැත්තම් මැස්ඩා 3 එක පොඩ්ඩක් අනුකරණය කරලා ඒ වාහනේ පාර්ට්ස් ගොඩක් දේවල් ඒකටත් ගැලපෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙන හින්දා ඒ වාහනයක් කොහොම හරි දුවා ගන්න පුළුවන්. ඒකින්ද ප්‍රෝටෝන් මම මේ ලිස්ට් එකට දාන්නේ. මම මේ දාලා තියෙන්නේ ෆෝටෝන් කියන බ්‍රෑන්ඩ් එක. ඕගොල්ලෝ මේ ෆෝටෝන් ලොරි එක නැත්තම් ෆෝටෝන් බ්‍රෑන්ඩ් එක ගොඩක් වෙලා ලොරි තමයි තියෙන්නේ. ඕගොල්ලෝ ගමන ගිහින් බලන්න එන්ජින් එකේ සද්දේ ඇහුවාම බය හිතෙන. එතනින් එහාට වාහනය ගැන කතා කරන්න හිතෙන්නේ නැහැ. නිකන් නැගලා ස්ටාර්ට් කරලා බලන්න. මම මේ කියන අනිත් දේවල් මොකුත් ඕනේ නැහැ. ඩීලර් කෙනෙක් ඉන්නවද, ඊළඟට මේ අමතර කොටස් තියෙනවද, ඒ මොකුත් ඕගොල්ලන්ට හිතන්නවත් හිතෙන්නේ නැහැ. වාහනේ නැගලා ස්ටාර්ට් කරලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණය කරන්න ගන්නවද නැද්ද කියලා. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ. හරිම චීප්. මම දැකලා තියෙන සෞතුම චරම් වාහනයක්. එක වාහනයක් නෙමෙයි, වාහන කීපයක් දැකලා තියෙනවා. ඔක්කොම එහෙමයි. සහ මේ වාහන ඒ පොදු ගැටලු ටික තියෙන එකද. ඊළඟට ජෝන්වේ. ජෝන්වේ කියන බ්‍රෑන්ඩ් එකේ ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ මම ලංකාවේ තියෙනවා. අපි දන්නවා ටොයෝටා එකේ හදනවා රෙව්4 එක. රෙව්4 එක වගේ ජෝන්වේ කියන බ්‍රෑන්ඩ් එකේ වාහන තියෙනවා. ඉතින් වාහනේ හැමම තියෙද්දි සමහරක් කට්ටිය මොකද කරන්නේ, ගිහිල් ඉවර වෙලා මේ තියෙන්නේ ටොයෝටා එක වගේම වාහනයක්, මේක හොඳයි, මේ මේකයි අරගයි දෙකම එකයි කියලා මිනිස්සුන්ව රවට්ටලා මුලින්ම වාහන ගන්න යන කට්ටියව රවට්ටලා මේ වගේ බ්‍රෑන්ඩ්ස් වල වාහන ඇගේ ගහනවා. ඉතින් ඒකින්ද ඒවත් ගොඩක් වැඩි ගානකට ගන්න, අඩු ගානකට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ වාහන වලට අහු වෙන්න එපා කියලා මතක් කරනවා. මේ බ්‍රෑන්ඩ්ස් වල පොදුවේ දකින්න පුළුවන් කාරණා මේක තමයි වැදගත්ම කොටස. දැන් මේ කියපු බ්‍රෑන්ඩ්ස් වල වාහන ගැන කතා කරද්දි මේ වාහන හොඳට මේන්ටේන් කරා නම්, හොඳට පරිස්සම් කරලා පැද්දනම් ඇත්තටම ටිකක් පැද ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැබැයි මේක ගොඩක් වැදගත් කතාවක්. මේ වාහන ගොඩක් වෙලාවට ගන්නේ සල්ලි නැති අමාරුවෙන් වාහනයක් ගන්න කට්ටිය. එතකොට ඒගොල්ලන්ට මේ වාහනේ මේන්ටේන් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ප්‍රීවියස් ඕනර්ස්ලා වැරදිට වාහන පාවිච්චි කරලා අර වාහන හීන හැබැයි කරගන්න අඩු මුදලකට ගත්ත වාහනින්ද අවුරුදු ගාණක් පාවිච්චි කරලා මේ වාහනවල කන්ඩිෂන් එක එමත් බහුතරයක් සමස්ත වාහනවල කන්ඩිෂන් එක සෑහෙන නරක තත්ත්වයක තියෙන. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ කීපු බ්‍රෑන්ඩ්ස් වල වාහන ගන්නවා නම් එකපාරක් දෙපාරක් නෙමෙයි 100,000 වතාවක් හිතන්න. ලස්සන හින්දා රැවටුනොත් ඕගොල්ලෝ අමාරු වැටෙන පුළුවන්. ඒකින්ද ඒ වගේ දේවල් ගැන දැනගන්න කැමති නම් ඕගොල්ලන්ට මේ වගේ විවෘතව බ්‍රෑන්ඩ්ස් වල තියෙන නරක දේවල් කතා කරන එකම channel එක මම හිතන්නේ යූත් කරේ. ඒකින්ද බැනුම් ගන්නත් වෙනවා. ඉතින් ඒකින්ද අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආතරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම තවත් යාළුවෙක් රැවටෙන්න නැති වෙන්න බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් උගල දෙයක් ඉගෙන ගත්ත නම් අනිවාර්යෙන් එහෙම කරන්න. එතකොට තමයි අපිටත් ඉස්සරහට යන්න පුළුවන්.
ඉතින් තවත් දවසකින් අලුත් වීඩියෝකින් හම්බෙමු. අදත් අපිත් එක්ක එකතු වෙනවා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ තාරුණ්‍ය වාහන හිණ යථාර්ථවාදී ලෙස සැබෑ කරගන්න උදව් කරන ඔබේ වාහන සිහින ගරාජය යූත් ගැරේජ්.